ස අප හමුදුර මේ පසුගේ සතියත් ධානය පිළිබඳව කතා කළා පසුගේ සතියක. ඇතින් මේ ධානය පිළිබඳව කතාබහ කරන්නේ වැඩිපුරුම මිනිස්සු ඇත්තම දන් දෙන්න මිනිස්සු පෙරමි ලයින් මහා පරිමාණි වගේ තමන්ගේ ශක්්‍ය ප්‍රමාණෙන් ධානය දෙන්න ඉතින්. ධනය පිළිබඳව කතා කරනකොට ආරි මහා සංඝහා වහන්සේට දෙන ධානතම උතුම් ධාන විදේයට ලෞතුරා අතතාගතයන් වහන්සේ අපට පෙන්නල දීලතින්නේ. උන්හන්සේ දේශනා කරලතිනම් උන්වහන්සේට ලබාදින ධානයටත් වඩා ආරිමහා සංඝහන්සයටට දෙන ධනේ උතුම් කිය ලබ හමුදුරණි. හැබැයි සමහරය තුල පිළිගැනීමක් තියෙනවා භික්‍ෂූන් වහන්සේටම දෙෙන්්ඩඕනෙ. නැහ. අසරන වෙච්චායින් වැඩි හිටියෝයින්නන්නේ වගේම දෙමෝපියෝනඇති අසරන දරුවඉවා. ලමානිවාසබින්න මේවගේ තැවොල්ටයි දානෙ දෙන්න ඕනේ මොකද හාමුදුරුන්ට ඕන තරන් දාාන තියනවා. හාමුදුරන්ට ඕන තරන්දාාන තින එකක් ගෙදරින් යි උදට ගිල්ල බලන්නකොට දානනි පරෝ ල පන්සලයින අපරාධ. ඊට වැඩිය පල සහි අයාරව තනක දන පින් සිද්ධ ව න්න නිවගතැන්ගොලට දෙනකට වගෙන් විධ කතාහකිලතාව මේ අය මෙිවිදිීට ක්‍රියාවේද ව දාන දෙන අප ප හමුඳරන ඇතරම නැති බැරි කෙනවට කන්න ොන නැති කෙනෙකුට දෙනෙක හොඳ කටයුත්තා නමු ති මෙහිදී නිවරදිව අවබෝධයක් ලබා ගත යුතුවෙනවා ධානයේ දීම සඳහා සුදුසුම කෞද කියන එක පිළිබඳව. සැබයින්ම ඉතාමත්ම වැදගත්තේ ගැටලුව? දැ අපි යම් කිසි ධානයක් හ පරිත්‍යායක් කරනකොට ප්‍රතිග්‍රාග පිරිස ගුණවත්මාවය සිල්වත් භාවය තමයි මතන සැලකීමට අරගෙන තියෙන්නේ. එනිසතමයි මේ ලෝක අග්‍ර දක්ෂිනාරය ගුණ තියනෙ ලොවතුරා බුදුරජණන් වහන්සේ මයි. ත බුදුරජාණන් වහන්සේට තමයි අග්‍ර දක්ෂිනාාරය ගුණ තියන්නේ රහතන් වහන්සේලාට තියන්නේ මේ දක්ෂිනාරය ගුණය එතට බුදුරජාණන් වහන්සේට පූජාකනදාට වැඩිය බුද්ධ ප්‍රමුක මහා සංගරත්නීර දෙන දානය ආනිශංස බහුලයි එම මේ විදි අපි තේරුම් ගත්තොත් දැ තිරි සංගත සතකුට අපි ආහාරවේලා පරිත්‍යාකරුත් ආත්ම භාව සීයක් ආනිසංස තියනු ස ස එත පන්සිල්පද පහවතරගන්නන්නේ දුස්සීල මනුෂ්‍යයකුට ආහාරවේලාක් පරිත්‍යාකරුත් ත් භව දහසක් තියනු එതකට සාම සාමനින් පුංච සාමනේ භික්ෂවකට ංහන්ද పූಚකර ත් ාව දසද හසක්තියෙනවා. ්‍ර ික්ෂෝගර දාානය එක මහොතක් පූචාකරොත් ආත් මහාාව ලක්ෂයක් තියනවා. ඔහ මොහොම ගිහින් මහා සංගරත්නයට පූජාකරොත් අප මේ යම් භික්කවේ සංගයේ දෙන්න මහත් පලන්න. එතකොට මේ මහාසාගරයේ ජලය අපට බෝතල්වලින් දීටරවලින් මැනල මච්රයයි කියල පරිමාවක් පෙන්න්නව. අන්නේ මහාසාගරයේ ජලයට දවැඩිය. අප්‍රමාණයි ආනිසන්ස මහ සසගරත් ද සා න . පිරිීම ඇයිඒ ඒ සඟරුවන්න කියනකුට අතීතයේ වැඩිටිය අන්්‍යා කොන්න්‍ය මහරහතන් වහන්සගේ පටන්. අතීත වර්ධමාන අනාගතගෙන තුංකාලිට අයිති මාරහතන් වහන්සේලා සම්බුති කරනවා. උන්නහන්සේලගේ තුළ තියෙනවා සුපටිපන්න ගුණ උජපටිපන්න ගුණ. ඥයාායපටි පන්න ගුණ ආද මේ රහත් ගුණ අන්නේ රහත් මහා ගුණ සම්පත්තිය ගුණ සමුදාහය සිහිකරගෙන පාමරශ්ණය කරගෙන තමයි මහා සංගරත්නය ලබි ධානය පූචා කරන්න නිදර පූචා බුද්ධිය.තර ඒ බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඒ මහා සංගරත්නයට දින දානයේ ආනිශන්ස බවැඩි ඇයි උන්වහන්සේලාගේ තියෙන මහා ගුණ සම්පත්තිය. නිසයි එතකොට අපිදම අනාත විච්ච දරුවෙකුට අසන්න විච්ච වැඩිහිටියෙකුට මහපාරිකට වැඩලෙන්නේ සිංගන්නෙකට අපි ආහාටිකදදි මුක් ස්තාමත්නව වටිනො ය කළ යුතුමයි. නමුත් එතුමා තුළ ඒ දරවා තුළේ වැඩිහිටියයා තුළ අ ආර්ය මහා සංගරත්නේ තියන ගුණතියේද. සුපි පන්න තතාද ගුණ තිේද ිහිට ඕන ුද්ධිවත්ව නෑන. ඇනෑ එතකට ඒනිසා තම අර ුණසම්පත්තියේ බහුලත්වේ නිසා මහාසංග්‍රරත්නයට පූජාකිරීමේ ධානය අංශංස බහුල දෙනිසා ඇත්තෙම අපි යෝජනා කරනවා මහාසංගරත් නිරධානය පූජාකිරීම අනිවාර්ය මාන්‍ය සංස සහිතයි බොහෝසේෙන් ඒ වගේම ඔබාවටින්න දගේ මගේ ආචකයන්ට අසරන දරුවන්ටඒ වගේ ළම නිවාසල්ල වැඩිහිටිනිවාසලී නසරන අයට අපි දන් දෙන්නටඕනි උදව් කරන්නට නි උපකාර කරන්නට ඕනි අප්‍රමාණ ආනිශන් සබට තියෙනවා. ආනිසන්ස අපිට තියෙන අපි දන්නවනි ආනිසන්ස ගැන බලාපොරොත්තුවක් තිබුණහු නැතා අපි කළුණාමයි ත්‍රීසාහගත මනුෂ්‍ය වසයෙන් අසර විච්චායට අපි උදකරන ව කියල ැෙක ලොකුපින ොක ගසලයක් හැබයි අපි උපකල්පනය කරනවන හාහ සංගරත්. වැඩි පින වැඩි කියලේගේ වැදි වැටහීමක් මුද අරම ඉස්සල්ල විග්‍රාගරපු අම්මහරහ රහදගුණ අර පුද්ගලයන්තුළ නැතිනිසා ඒක්‍රමයි විශේෂම කාරණය වෙන්නේ.